අද 2024 නොවැම්බර් මස 13 වෙනිදා ශ්‍රී ලාංකීය දේශපාලන ඉතිහාසයේ කිසිවෙකුටත් අමතක කළ නොහැකි ඉතාමත් සුවිශේෂී දිනයක් අද දවස. ඊට මූලික හේතුව තමයි ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීරව ඉතාමත් අමානුෂික ලෙස මරා දැම්මේ අද වැනි දිනක. ඒ 1989 නොවැම්බර් මස 13 වෙනිදා. ඒ කියන්නේ මීට වසර 35කට පමණ පෙර. එදා ජනාධිපති ධූරය දැරුවේ සජිත් ප්‍රේමදාසගේ තාත්තා වන රණසිංහ ප්‍රේමදාස. ඔහුගේ මිලිච්ච ආණ්ඩුව රෝහණ විජේවීර, උපතිස්ස ගමනායක, සාන්ත බණ්ඩාර, සමන්පියසිරි ප්‍රනාන්දු, සුමිත් අතුකෝරල, උපාලි ජයවීර, ඩී.එම්. ආනන්ද ඇතුළු ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩලයේ එවැගේම මධ්‍යමකාරක සභාවේ සියලුම දෙනාව අත්අඩංගුවටගෙන මරා දැමීමට පියවර ගත්තා. එදා ජීවිතේ බේරා ගැනීමට හැකියාව ලැබුණේ සෝමවංශ අමරසිංහට පමණයි. එපමණක් නොවේ, තවත් උගත් බුද්ධිමත් තරුණ තරුණියන් 60,000ක් පමණ ප්‍රේමදාසගේ ආණ්ඩුව විසින් ඉතාමත් තිරිසන් මිලෙච්ච විදියට අත්අඩංගුවටගෙන මරා දැම්මා. සමහරුන්ග පැහැරගෙන ගුන් ගංගා ඇලදොලවල්වල අතපය ගැටගසා වෙඩි තබා මරා දමා තිබුණා. ටයර් සෑයවල් හැමතැනම දිවයින පුරා තිබුණා. පුලුටු ගඳ ගහන හැමතැනම මලමිනි පතු ගිනි ඇවිලෙමින් තිබුණා. මෙන්න මේ වගේ මිලෙච්ච යුගයක් තමයි එදා 88 89 ඔය කියන සජිත් ප්‍රේමදාසගේ තාත්තා වන රණසිංහ ප්‍රේමදාසගේ මිලෙච්ච පාලනය තුළ අපි කාටත් ජීවතුන් අතර සිටින අද වෙනතුරුත් මිනිසුන් වශයෙන් එදා දැකීමට හැකියාව ලැබුණේ. ඉතින් මෙන්න මේ වගේ තරුණ සංහාරයකට මුලපිරු, එහෙම නැත්නම් තරුණ සංහාරයක් සිදු කළ පියෙක්ගේ පුතෙක් තමයි අද සමගි ජනබලවේගයේ නායකයා බවට පත් වී තිබෙන්නේ. ඉතින් කෙසේ වෙතත් එදා මෙන්න මේ කියන විරුවන්, එහෙම නැත්නම් මෙන්න මේ රණ විරුවන් ලේ දහඩිය ජීවිතය කැපකලේ පුද්ගලික අභිප්‍රායක් ඉෂ්ට කර ගැනීමට ගිහින් නොවේ. පොදු මහජනතාවට ලස්සන හෙටක්, පොහොසත් රටක් උදා කිරීමට ගිහින් තමයි එදා ඔවුන්ට තමන්ගේ ජීවිතය පුද කිරීමට සිදු වුණේ. මෙහිදී ඉතාමත් තවත් වැදගත් දෙයක් ප්‍රකාශ කළ යුතුයි. ඒ තමයි මමත් එදා ඒ සටන් පෙරමුණේ කොටස් කරුවෙකු වශයෙන් කටයුතු කළා. වෙඩි කෑවා, ගුටි කෑවා, අත්අඩංගුවට පත් වුණා, මාස ගාණක් හිරේ විලංගු වී සිටියා, පවුල් ජීවිත නැති වුණා, අධ්‍යාපනය අඩාල වුණා. මෙන්න මේ වගේ බොහෝ දුෂ්කර තත්ත්වයන් වලට එදා ඒ ජීවිතය තුළ මාත් ගොදුරු වූ මිනිසෙක් වශයෙන් තමයි මේ ආකාරයට අද ඒ අත්දැකීම් සහිතව මේ විදියට මේ කාරණු කාරණා ඔබ වෙත ගෙනහැර පෑමට සිදු වී තිබෙන්නේ. 1988 ඒ සිදුවීම් ජාලයට සම්බන්ධයි කියා මාව අත්අඩංගුවටගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර නඩුවක් වසර 35ක් පමණ විභාග වෙමින් අවසානයේ 2023 තමයි එම නඩුවෙන් පවා මට නිදොස් කොට නිදහස් වීමට හැකියාව ලැබුණි. ඉතින් අන්න එවැනි දුෂ්කර තත්වයකට මුහුණ පා පුද්ගලයෙක් තමයි මමත්. නමුත් මේ කිසිම දෙයකින් අපි පසුතැවෙන්නේ නැහැ. ධෛර්ය සම්පන්න මිනිසුන් ලෙස තවමත් ඒ ගමන් මගේ ඉදිරියට යන බව තමයි මූලික වශයෙන්ම ප්‍රකාශ කිරීමට ඇත්තේ. නමුත් ලොකු දුකක්, වේදනාවක් හදවතට දැනෙනවා. ඒ තමයි අපිත් එක්ක හිටපු බොහෝ සුන්දර ආදරණීය මිනිසුන් විශාල පිරිසක් අපට අහිමි වුණා, රටට අහිමි වුණා. ඉතින් ඒ පිළිබඳව නම් ලොකු දුකක්, වේදනාවක් හදවත තුළ තවමත් ඒ ආකාරයෙන්ම සිදුව තිබෙන බවක් තමයි ප්‍රකාශ කළ යුතුවන්නේ. ඔවුන් මියගියේ ඇත්තටම හොරකම් කරන්න ගිහින් නොවේ, එහෙම නැත්නම් මංකොල්ල කන්න ගිහින් නොවේ, එහෙම නැත්නම් මිනිසුන් මරන්න ගිහින් නොවේ, එහෙම නැත්නම් ස්ත්‍රී දූෂණ හෝ වෙනත් අසංවර ක්‍රියාවක නිරත වීමට ගිහින් නොවේ. දේශයේ සැබෑ නිදහස උදෙසා, දේශයේ සැබෑ උන්නතිය උදෙසා සටන් කරන්න ගිහින් තමයි ඒ උදාර ජීවිතයේ ඒ මිනිසුන්ගේ අහිමි වී කොස් තිබුණි. ඉතින් සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර්, මැලේ ඇතුළු සියලුම ජනතාවට සාමයෙන්, සමගියෙන්, සහෝදරත්වයෙන් ජීවත් විය හැකි රටක් නිර්මාණය කිරීමට ගිහින් තමයි ඒ උදාර වූ මිනිසුන්ට තමන්ගේ ජීවිතයේ ඒ ආකාරයෙන් කැප කිරීමට සිද්ධ වුණේ. ඉතින් අන්න ඒ නිසා ඔවුන් පිළිබඳව අපට එක් පැත්තකින් ලොකු
ආඩම්බරයකුත් තිබෙනවා. මොකද ඔහුන් ඒ කරන ලද කර්තව්‍ය හේතු කොටගෙන මුළු ශ්‍රී ලාංකීය ප්‍රජාවටම සත්‍ය කුමක්ද කියනක අවබෝධ කර ගැනීමට පවා ඒ තුලින් හැකියාව ලැබුණා. එපමණක් නොවේ, සත්‍ය වෙනුවෙන් ඉදිරියට ගොස් නිර්භීතව ඒ වෙනුවෙන් පෙනී සිට තමන්ගේ ජීවිතය උදත් පරදුවට තබා ජනතාව වෙනුවෙන් සටන් කරන්නේ කොහොමද කියන එක අන්නේ 88 89 71 ඒ රෝහණ විජේවිරගේ પરම්පරාවේ කොල්ල කෙල්ල මුළු රටටම මුළු ලෝකයටම උදාහරණ සහිතව පෙන්눔 කෙරුවක් අපිට අත්දැකීමෙන් පැහැදිලිව මේ තුල ප්‍රකාශ කිරීමේ හැකියාව ලැබෙනවා. එදා ඒ සටන් මගේ යම්කිසි වැරදි අඩුපාඩු සිද්ධ වුණා නැති කියන්නේ නැහැ. මොකද යම්කිසි වැඩක් කිරීමේත් යෑමේදී තමයි යම්කිසි අඩුපාඩු වැරදි සිද්ධ වෙන්නේ. එහෙම නැතුව උපාසක මහත්තයා කෙනෙක් සේ තපස් රකමින් ගෙදරට සිටීම තුළ එවැනි දෙයක් අත්විඳීමට හැකියාව ලැබෙන්නේ, වැරද්දක් වුණා දකින්න හැකියාව ලැබෙන්නේ යම්කිසි දෙයක් කිරීමට යෑම තුළයි. ඉතින් එපමණක් නොවේ, එදා මේ ජනතා විමුක්ති පෙරමුණ වැරදි, ඒ වෙනුවෙන් ජනතා විමුක්ති පෙරමුණට එරෙහිව කටයුතු කළ කොටස් පවා අද ඒ ජනතා විමුක්ති පෙරමුණ එදා අනුගමනය කළ ක්‍රියාමාර්ගය නිවැරදි කියන තැනට මේ වනවිට මිනිස් සමාජයේ පත් වී තිබෙනවා. ඉතින් ඒක ඉතාමත් වැදගත් දෙයක්. මොකද මට මතකයි එක් අවස්ථාවක ජීවතුන් අතර සිටියදී රෝහණ විජේවීර මහතා විසින් ප්‍රකාශ කරා, අද අපි විසින් අද කියන දේ අහන් නැති අය අපි කියන දේ හෙට අසයි, හෙට අසන් නැති කන් අනිද්දා අසයි, අනිද්දා අසන නැති කන් ඊ අනිද්දා අසයි. මෙන්න මේ විදිහට ගියා. එහෙම බලනකොට එදා ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු ඒ සහෝදර සහෝදරියන්ට වෛර කර අය පවා, දෝෂාරෝපණය කර අය පවා, විවේචනය කර අය පවා අද ඔවුන් ගිය මග නිවැරදි අපිට තමයි වැරදු කියන තැනට මිනිසුන් පත් වී තිබෙනවා. ඉතින් ඒකම ඉතාමත් සතුටුදායක දෙයක්. ඉතින් ඒ තුලින්ම පැහැදිලිව පෙන්눔 කරනවා, එදා මියගිය මිනිස්සු, එදා ඝාතනයට ලක් වූ මිනිස්සු සත්‍යයේ යථාර්ථය කුමක්ද කියලා අනාගත පරපුරට දැනුවත් භාවයකින් යුතුව අවබෝධ කරගී දෙමින් තමයි ඔහුගේ ජීවිතය එදා ඒ ආකාරයට මෞබිමත් රටක් ජනතාව වෙනුවෙන් පූජා කරලා තිබෙන්නේ. එපමණක් නොවේ, මගේ ජීවිතයේ උනත් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන පෙළේ නායකින් හමු වී තිබෙන්නේ දෙදෙනෙක් පමණයි. අනිත් අය අපේ ජීවිතේ අපිට හමු වීමට හැකියාවක් තිබී නැහැ. මොකද ඔවුන් ඊට පෙර ජීවිතයෙන් සමුගත්ත. අද වැනි යුගයක ඔවුන් අපේ රටේ සිටියා නම් මොනතරම් උතුම් කර්තව්‍යයකට ඔවුන් උරදෙනවාද කියන එකත් ඉතාමත් බොහොම බගයපත් සහ එහෙම නැත්නම් බොහොම ආඩම්බරයෙන් ප්‍රකාශ කිරීමේ හැකියාව තිබෙනවා. නමුත් ඔවුන්ට ඒ කර්තව්‍ය කිරීමට එහෙම නැත්නම් මෙතෙක් ඒ ගමන පැමිණීමට හැකියාවක් ලැබුණ නැහැ. ඔවුන්ගේ ජීවිතය රණසිංහ ප්‍රේමදාසගේ මිනිමරු ආණ්ඩුව බිලිගත්තා. ඒක තමයි තිබෙන ලොකුම වේදනාව. ඉතින් මගේ ජීවිතයේ උවත් මට හමු වූ නායකයන් අතර උපතිස්ස ගමනායක සහ සමන් පියසිරි ප්‍රනාන්දු කියන දෙදෙනාම ඉන්නවා. සමන් පිරිසුරු පෙනාන්දු කියන්නේ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයේ නායකත්වයේ දරූ කීර්ති විජේබාහු කියන්නේත් ඔහුටම තමයි. ඉතින් මෙහිදී පැහැදිලිවම ප්‍රකාශ කළ යුතු තවත් දෙයක් තමයි උපතිස්ස ගමනායක පවා අත්අඩංගුවට පත්වීමට මාස 3-4කට පමණ පෙර 1989 දී පමණ ඔහු පදිංචි වී සිටි බණ්ඩාරගම කළුදෑවල ප්‍රදේශයේ නිවසේදී තමයි එකම එක දවසක් මට බොහොම සුළු වේලාවකට හමු වීමට හැකියාව ලැබුණේ. ඒ කියන්නේ මමත් වස්කඩුව ප්‍රදේශයේ හිටපු ප්‍රියන්ත කියන තවත් සහෝදරියෙක් සමග එම නිවසට ඔහුව හමු වීමට ගියා. අන්නේ අවස්ථාවේ තමයි ඔහුව දැක බලා ගැනීමට හැකියාව ලැබුණේ. නමුත් එදා මේ අපි මේ ගොස් සිටින්නේ මේ උපතිස්ස ගමනායක වන ජනතා විමුක්ති පෙරමුණේ නියෝජ්‍ය නායක, එහෙම නැත්නම් උපනායක, එහෙම නැත්නම් දෙවෙනියා වශයෙන් කටයුතු කරන පුද්ගලයා ළඟට කියන එක නම් අපි දැනගෙන හිටියේ නැහැ. නමුත් ඔහු අත්අඩංගුවට පත් වී ඝාතනයත් අත්අඩංගුවට පත්වීම සමග තමයි දැනගත්තේ, දෙයියනේ අපි මේ ගිහින් තිබෙන්නේ වෙන කොහොමකත් නෙමේ, මේ ඩයස් මුදලාලි හෙවත් උපතිස්ස ගමනායක ළඟට නේද මේ ගිහිල්ලා කතා කරලා ඇවිත් තිබෙන්නේ කියලා ඊට පසුව තමයි දැනගන්නට හැකියාව ලැබුණේ. ඉතින් එපමණක් නොවේ, නමුත් මේ සමන් පියසිරි ප්‍රනාන්දු නම් මා දීර්ඝ කාලයක් ඉතාමත් කිට්ටුවෙන් ආශ්‍රය කර පුද්ගලයෙක්, සහෝදරයෙක්. ඒ වගේම ඔහුගේ අම්මාගේ මල අවමංගල්‍ය උත්සවයට පවා සහභාගී වුණා. ඉතින් ඒ තරම් කිට්ටු සබන්තාවක්
ඔහු ළඟ තිබුණා. නමුත් කියන්න දුකයි මේ සියලුම දෙනාව රණසිංහ ප්‍රේමදාසගේ ආණ්ඩුව විසින් බිලිගත්තා. දැන් අපට තිබෙන්නේ ඔවුන් පිළිබඳව මතකයක් පමණයි. ඉතින් අපිට දැන් අපට සතුටු වෙන්න පුළුවන් තත්ත්වයකුත් නැහැ. මොකද ඔවුන් අපේ ජීවිත තුලින් සමුගෙන හමාරයි. නමුත් අපිට සතුටු විය හැකි තත්ත්වයකුත් නැතුවා නෙමෙයි. මොකද අපි විශේෂයෙන්ම මෙහිදී සඳහන් කළ යුතු දෙයක් තමයි රෝහණ විජේවීර ඇතුළු අපගේ ඒ ආදරණීය සගයන් පැතු ලෝකය යම් යම් අඩුපාඩු සහ විවේචන සහිතව හෝ ගොඩනැගීමට අනුර කුමාර දිසානායක, ටිල්වින් සිල්වා, විජිත හේරත් ඇතුළු ඒ ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජන බලවේගයට මේ අවස්ථාවේ හැකියාව ලැබී තිබෙනවා. ඒ නිසා ඔවුන් අපිට නැතුණත් ඔවුන් පැතු ලෝකය මේ වන විට යම් අට්ටමින් මේ කියන ආකාරයට ගොඩනැගීමේ හැකියාවක් ලැබී තිබෙනවා. ඉතින් මෙන්න මේ තවත් ශක්තිමත් කර ගැනීමට නම් හෙට දින එහෙනම් මේ දුර තවත් ශක්තිමත් කර ගැනීමට නම් එහි තීරණාත්මක දිනයක් හෙට නොවැම්බර් මාස 14 වෙනිදා අපි කාටත් උදා වෙනවා. ඒ තමයි පාර්ලිමේන්තු මැතිවරණය. මෙන්න මේ මැතිවරණයනුත් ජනතාව අති බහුතරයකින් මාලිමාවට බලය දුන්නොත් එය ඓතිහාසික ජයග්‍රහණයක් බවට පත්වෙනවා. එපමණක් නොවේ ශ්‍රී ලංකා දේශපාලන ඉතිහාසය තුළ රන් අකුරින් ලියවන ක්‍රියාවලියක් බවට මේ තුළ පත්වෙනවා මාලිමාව කියන එක තමයි මගේ හැඟීම බවට පත්වන්නේ. ඉතින් මෙහිදී තවත් ප්‍රකාශ කළ යුතු දෙමයි, එහෙම වුණොත් මම හිතන්නේ අප නිදහස ලැබූ හෝ ලබන දිනය 1948 පෙබරවාරි මාස 4 වෙනිදා නොවේ 2024 සැප්තැම්බර් මාස 21 වෙනිදා අනුර කුමාර ජනාධිපති ධූරයට පත් වූ දිනය හෝ එහෙමත් නැත්නම් නොවැම්බර් මාස 14 වෙනිදා පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වෙන දිනය ලෙස නිදහස් දිනය සැමරීමේ ප්‍රකාශයට පත් කිරීමේ පැවැත්වුණාට ප්‍රශ්නයකුත් නැහැ කියන එක, එහෙම නැත්නම් වරදකුත් නැහැ කියන එක තමයි මගේ නම් හැඟීම. මොකද ඒ තරම්ම වැදගත් බවක් මාලිමාවේ මෙම ජයග්‍රහණය තුළ ගැබ් වී තිබෙන බව අපි අමතක නොකළ යුතුයි. මොකද අපි අවුරුදු 76ක් සුදු සුද්දාගෙන් කළු සුද්දාට බලය වුවමාරු වීම තුළ අපි කළු සුද්දාට යට වී අපේ සීරි මාංශෙම හූරාගෙන කමි තමයි මෙතෙක් කලක් මේ කියන 76 වසරක තට්ටුමාරු දේශපාලන ක්‍රමය රට තුළ ක්‍රියාත්මක වුණි. නමුත් දැන් එම යුගය නිමා වී තිබෙනවා, නිමා වෙමින් තිබෙනවා. ඉතින් ඒකම ඓතිහාසික ජයග්‍රහණයක්. ඒ ජයග්‍රහණයේ ලොකු වටිනාකමක් දෙන්න නම් මේ පාර්ලිමේන්තු මැතිවරණයේ අපි බහුතර බලයක් ජයග්‍රහණය කළ යුතුයි. අන්න එතකොට තමයි අපේ කියන අර පොහොසත් රටත් ලක්ෂණ හිටක් කියන ඒ උදාර වූ චේතනාවෙන් යුතුව අපිට ශක්තිමත් ගමනක් ගොසින් රටේ ජනතාවගේ සුභසිද්ධිය උදෙසා තවත් බොහෝ කාර්යයක් කිරීමට හැකියාව ලැබෙන්නේ 1971, 88, 89 යුගවල ඝාතනයට ලක් වූ එහෙම නැත්නම් අපෙන් උදුරාගත් සහෝදර සහෝදරියන්ට යුක්තිය ඉෂ්ට කර ගැනීමට, එහෙම නැත්නම් ඔහුන් පැතු ලෝකය යම් මට්ටමකින් හෝ ඉෂ්ට කර ගැනීමට හැකියාව ලැබෙන්නේ අන්න එවිටයි. එපමණක් නොවේ රෝහණ විජේවීර ඇතුළු ඒ අයගේ ඝාතන සෙවීම උදෙසා විශේෂ පරීක්ෂණයකුත් මේ ආණ්ඩුව තුළ පැවැත්වීම ඉතාමත් වැදගත් කාර්යයක් කියන එක අපි මූලික වශයෙන් ප්‍රකාශ කළ යුතු වන්නවා. මොකද අපි කවුරුත් කැමැතිය අඩු තරමින් මේ රෝහණ විජේවීරට සිදු වුණේ කුමක්ද කියන එක සුලමුල සහිතව නිවරදි ආකාරයට දැනගන්න. අන්න ඒ නිසා තමයි මේ ඝාතන පිළිබඳව නිවැරදි පරීක්ෂණයක් අවශ්‍ය වීමේ අවශ්‍යතාවයක් මේ වන විට ඉස්මතු වී තිබෙන්නේ. මොකද පහුගිය කාල පරිච්ඡේදය තුළ, එහෙමනම් කියන්නේ ඔය 1988 89 පසු පහුගිය වකවානුව තුළ රටේ ජනාධිපති ධූරයට පත් වූ, එහෙමනම් ආණ්ඩු බලයේ ඉසුළු කිසිදු පුද්ගලයේ රෝහණ විජේවීරගේ ඝාතනයේ සැබෑ කරුණු කාරණා එළියට දැමීමට පියවර ගත්තේ නැහැ. ඒ පිළිබඳ පරීක්ෂණයක් පැවැත්වුවේ නැහැ. යුක්තියේ සාධාරණත්වයේ ඒ වෙනුවෙන් ඉෂ්ට වුණේ නැහැ.
අසුවට අසූනමේ මළමී මතින් තමයි මහින්ද රාජපක්ෂල චන්ද්‍රිකාල මෛත්‍රීපාල බලය ගත්තේ. හැබැයි ඊට එහා බලය ලබාගත්තට පස්සු ඔවුන් විසින් ඒවලට යුක්තිය ඉෂ්ට කරේ නැහැ. අන්න එවැනි පසුබිමක් තුල තමයි අනුර කුමාර දිසානායක ඇතුළු මේ මාලිමා ආණ්ඩුවක් බලයට පත් වී තිබෙන්නේ. එහෙමනම් තමන්ගේ නායකයා, තමන්ගේ සදාදරණීය ආදරණීය නායකයා, පක්ෂයේ නිර්මාතෘවරයාගේ ඝාතනය පිළිබඳව අනුර කුමාර දිසානායක ඇතුළු මේ ආණ්ඩුව විසින් ඒ පිළිබඳ පරීක්ෂණයක් පැවැත්වීම ඉතාමත් වැදගත් කියන එක මූලික වශයෙන් ප්‍රකාශ කළ යුතුයි. අන්න එතකොට තමයි තවත් පැත්තකින් අපිට 88-89 යුගයේ ඒ දිවිපිදු ඒ රණවිරුවන්ට යුක්තිය හා සාධාරණත්වයේ ඉෂ්ට වීමේ තවත් එක් පැත්තක් සපිරෙන බවට ඒ තුලින් මනාව පැහැදිලිව පෙන්වුම් කෙරෙන්නේ. එපමණක් නොවේ, දැන් මේ අපි දන්නවා පැහැදිලිවම මේ මරා දැමූ මේ අහිංසක සහෝදර සහෝදරියන් පැතු ලෝකය දැන් යම් මට්ටමකින් ගොඩනැගෙමින් සහ ගොඩනැගී තිබෙනවා. ඉතින් එවැනි පසුබිමක් තුල ඔවුන්ගේ ඝාතනවලට යුක්තිය ඉෂ්ට කර ගැනීමත් මේ ආණ්ඩුවේ වගකීමක් ලෙස අපි මූලික වශයෙන් දකිනවා. ඉතින් මොකද අපි දන්නවා අප මරා දැමුවද අප නැගූ හඬ සදා නොමියනු කියන එක තමයි එදා ඒ විරුවන් විසින් ප්‍රකාශ කරනු ලැබුවේ. ඉතින් එහෙම බලනකොට 1971-89 ඒ යුගයේ මරා දැමූ ඒ මරා දැමූ අයගේ අලුමතින් පස්මතින් දැන් සත්‍ය ඉස්මතු වී ඇති බවක් පෙන්වුම් කරනවා. ඉතින් අද ඒ අලු දූමිලි ගසා ඉසෙවි තිබෙනවා සත්‍ය කුමක්ද කියන එක. එවැනි පසුබිමක් තුල ඔවුන් පැතූ ලෝකය ගොඩනැගීමට මේ වන විට මූලික ස්ථාවරයේ මූලික අඩිතාලම මේ වන විට වැටි ඇති බවක් තමයි අපිට මූලික වශයෙන් පෙන්වුම් කරන්නේ. ඉතින් මෙන්න මේක තමයි ඇත්ත කතන්දරය. අවුරුදු 35ක් පමණ වෙන විට මේ කියන එදා මියගිය මිනිසුන්ගේ ලෝකය මේ වන විට ගොඩ නැගී ඇති බවක් තමයි පෙන්වුම් කරන්නේ. ඉතින් ඒක අපි කාටත් ඉතාමත් සතුටුදායක ආරංචියක්, එහෙම නැත්නම් සතුටුදායක ගමන් මගක්, එහෙම නැත්නම් සතුටුදායක පෙර නිමිත්තක් ලෙස තමයි අපිට දකින්නට ලැබෙන්නේ. මොකද අපි කවුරුත් දන්න දෙයක් තමයි මියගිය මිනිසුන්ට යලිත් පණ දීමේ හැකියාවක් නැහැ. නමුත් ඔවුන් මියගිය කුමන කරුණක් වෙනුවෙන්ද අන්නේ කරුණ සාක්ෂාත් කිරීම ජීවතුන් අතර සිටින යුක්තිගරුක මිනිසුන්ගේ සැබෑ යුතුකම සහ වගකීම බවට පත්වෙනවා. අන්නේ කරුණ මේ වන විට ඉෂ්ට වී තිබෙන බවක් තමයි පෙන්වුම් කරන්නේ. ඒ නිසා ඒ කියන උතුම් මිනිසුන්ගේ අභිප්‍රායන් මේ වන විට මල්පල ගැන්වී බවක් ඇති බවක් තමයි පෙන්වන්නේ. මෙහිදී මගේ මේ කතාවේ අවසාන වශයෙන් එක් දෙයක් තවත් ප්‍රකාශ කළ යුතුයි. ඒ තමයි 1989 අගභාගයේදී පමණ මම මේ අපේ රටේ මේ සත්‍ය වෙනුවෙන් වෙනී සිට මියගිය ඒ රණවිරුවන්, ඒ අපේ උදාරතර සහෝදර සහෝදරියන් වෙනුවෙන් යම් කිසි නිසඳසක් ලිව්වා මීට වසර 35කට පමණ පෙර. අන්න ඒක මා ඔබ වෙත ගෙනහැර පාමින් මගේ කතන්දරය මේ තුලින් නතර කිරීමට මා පියවර ගන්නවා. ඒ තමයි මා විසින් මීට අවුරුදු 35කට පමණ පෙර ලිව්වේ ගලන ගඟුලක සුනිල දිය අප දුකට පත්දන මන ලිවාලන කෙසේ එහි දිය බිඳු සිඳින්නද දෙතොල් පුපුරන විඩාවක් ළඟ එකම පොකුරක පිපුණු මල් අප හමන පවනට සුවඳ මුසු කළ කෙසේ එම පොකුරෙන් ලිහෙන්නද නෙතට කඳුලැලි නැගෙයි අපමණ ලෙයින් නිම කළ යෝධ යදමක පුරුක් විය අප එකට එක්වුණු කෙසේ සිතකින් ඉන් මිදෙන්නද හදට සුසුමක් නැගෙන අපමණ සොඳුරු ගීයක මියුරු හඬ අප නිදන දහසක් දනන් පුපුදන කෙසේ අද එම හඬ වරන්නද සදා එම හඬ ඇවැසි ලොව තුල. මේ මා විසින් 1989 දී අපේ මේ අහිංසක උගත් බුද්ධිමත් උදාර වූ මිනිසුන් මියගිය පසු ඒ වකවානුවේදී මා විසින් ලියන පුංචි වැකියකින් මේ මගේ මේ විවරණය මෙසේ අවසන් කරනවා. ඔබ සියලු දෙනාටම බොහොම ස්තුතියි.